ආයුබෝවන් පිය විද්‍යාර්ථීනි සිල් දිනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කැලණි බාහිර වෛද්‍ය ආයතනයේ මගින් සංවිධානය කරන ලබන ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා YouTube channel එකට අපි මේ වන විට විෂන් ගණනාවක විෂය කරුණු ඇතුළත් කරලා තියෙනවා හදවනට විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඒව නරඹමින් තමන්ගේ අධ්‍යන කටයුතු නිවසේ සිට සිදු කරන ලබනවා අද දවසේ අපි සුපුරුදු පරිදි පුරාවිද්‍යා විෂය සඳහා විෂය කරුණු වීඩියෝ තාක්ෂණය හරහා කැලණි බාහිර වෛද්‍ය ආයතනයේ සේවය කරන ආචාර්යවරයෙක් විසින් තාරක ජයසිංහ ආචාර්යවරයා විසින් යොමු කිරීමක් සිදු කරනවා ඒ වගේම ඔබ මේ වීඩියෝ පට නරඹලා විෂය කරුණු අධ්‍යයනය සිදු කරන්න ඉදිරියේදී ඔබට දේශන ශාලාවට පැමිණි පසු අනිකුත් සටහන් සහ විෂය උද්දේශය ආවරණය කිරීමේ කඩිනම් කිරීමේ වැඩසටහනක් කැලණි බාහිර වෛද්‍ය ආයතනයේ විසින් සංවිධානය කරන ලබනවා සුබ දවසක් කැලණි බාහිර උපාධි ආයතනයේ YouTube channel එක හරහා එකතු වෙලා ඉන්න සෑම විද්‍යාර්ථියෙකුට මුලින්ම ප්‍රාර්ථනා කරනවා පුරාවිද්‍යා විෂය හදාරන විද්‍යාර්ථයන් වෙනුවෙන් අපි මීට කලින් 10:15 එහෙම නැත්නම් පුරාවිද්‍යාවේ ඉතිහාසය යන ප්‍රශ්න පත්‍රයට අදාළ දේශන කීපයක් සිදු කරා දැන් අද අපි සාකච්ඡා කරන්නේ 10:25 එහෙම නැත්නම් පුරාවිද්‍යාවේ විධි නියාමහා ශිල්පක්‍රම 10:25 කියන පළමු වසරට නියමිත දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ දේශනයක් සිදු කිරීම තමයි අද බලාපොරොත්තු වෙන්නේ. එහෙදී අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ පුරාවිද්‍යාව යනු කුමක්දයි හඳුන්වා පුරාවිද්‍යාඥයන්ගේ කාර්යභාරයන් කියන දේශනය තමයි අද අපි සිද්ධ කරන්නේ. ඒකට අදාළ කරුණු තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ පාඩමට පැමිණීමට ප්‍රථමයේ මම ඔබට මුලිනුත් සඳහන් කරා මේ මීට කලින් සිදු කරන ලද දේශනවලදී විශේෂයෙන්ම පළවෙනි දේශනයේදී අපි සාකච්ඡා කරා මේ පුරාවිද්‍යාව යනු කුමක්ද යන්නේ. ඉතින් එතනදිත් අපි කතා කිරීමට බලාපොරොත්තු මේ කියන්නේ කතා කරා මම ඔබට මේක 10:15ට අහනවා 10:25ට අහනවා කියන දේ. ඉතින් ඒ වගේම තමයි මේ අද අපි කතා කරන මේ පුරාවිද්‍යාවේ කාර්යභාරයනු 10:25ටත් අහලා තියෙනවා. ඒ වගේම 10:15ටත් අහලා තියෙනවා. ඉතින් ඔබ මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් කෝකට ඇහුවත් කමක් නැහැ. ඉතින් ඔබ මේ ඔබ අධ්‍යයන කටයුතු කරා නම් ඒක ඔබට ගැටලුවක් නෑ. 10:15ට ආයිද 10:25ට ආයිද කියන දේ. ඉතින් ඔබ මොකද පළමු වසරේ ඉන්න විද්‍යාර්ථියන් මේ දෙකම මුහුණ දෙන්න ඕනේ. එහෙනම් මේක ලොකුවට හිතර ගන්න එපා. මොකද මම මෙහෙම කියන්නේ පෙලක් අය අපිට හම්බෙලා තියෙනවා මේ 10:15ට මේක පුරාවිද්‍යාවේ කාර්යභාරයනේ කියන්නම හිතාගෙන යනවා. හැබැයි හවස් වරුවේ තමයි යහන්නේ. එතකොට එයාගේ මානසිකත්වයේ යම් බිඳවැටීමක් වෙලා තියෙනවා. අයියෝ අපි අරකට නෙල හැදුනේ මේකට මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා මේක ප්‍රශ්න පත්‍ර බලලා ඉවරලා ඔබ අනිවාර්යෙන් මේ පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න මේ පුරාවිද්‍යාවේ මූලාශ්‍රයන් පුරාවිද්‍යාවේ යනු කුමක්ද අරමුණු පරමාර්ථ කාර්යභාරයන් කියන දේවල් 10:15ට වගේම 10:25ටත් නිරන්තරයෙන් අහලා තියෙනවා මේ මාරුවේ මාරුවට. ඒ හින්දා මේක අනිවාර්යෙන්ම බොහෝ විට 2008 ඉඳ අකණ්ඩ වහන ලද ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ පුරාවිද්‍යාවේ කාර්යභාරයන්. ඉතින් ඒ හින්දා හොඳ අවධානයකින් යොමු අවධානයක් යොමු කරලා ඉවරලා මේ පාඩමට එක් වෙන්න කියන ඉල්ලීම මම මුලින්ම ඔබට යෝජනා කරනවා. ඉතින් අපි අද කතා කරමු මේ පුරාවිද්‍යාවේ කාර්යභාරය. පුරාවිද්‍යාවේ කාර්යභාරයන් කියන ප්‍රශ්නේ තනි වහන්නේ අහලා නැහැ බොහෝ විට. මොකද පුරාවිද්‍යාව යනු කුමක්ද හඳුන්වලා ඉවරලා පුරාවිද්‍යාවේ කාර්යභාරයන් විස්තර කරන්න. එහෙම නැත්නම් පුරාවිද්‍යාඥයන්ගේ කාර්යභාරයන් විස්තර කරන්න. මෙන්න මේ කියන තමයි කතා කරලා තියෙන්නේ සෑම ප්‍රශ්නයකම වගේ. ඉතින් ඒ හින්දා පුරාවිද්‍යාවේ යනු කුමක්ද කියන දේ අපි කතා කරා පළවෙනි දේශනවලදී. ඉතින් මේ හින්දා අනිවාර්යෙන් මේක නරඹපු නැති ඉන්න විද්‍යාර්ථියෙක් ඉන්නවා නම් ඒක මම හිතනවා අනිවාර්යෙන් නරඹන්න. ඒකෙන් ඔබට මේ පාඩමට ප්‍රවේශ වීමට ඉතා මනාපිටුවහලක් වෙයි. විශේෂයෙන්ම අපි ඒකෙදී කතා කරා මේ පුරාවිද්‍යාව යනු කුමක්ද සරලව අර්ථකථනයක් කරා. ඊට පස්සේ අපි ඒ පිළිබඳ සංක්ෂිප්ත නිර්වචනයකින් පැහැදිලි කරා මේ පුරාවිද්‍යාව යනු කුමක්ද. ඊට පස්සේ අපි පුරාවිද්‍යාව යනු කුමක්ද විවිධ විද්වතුන්ගේ නිර්වචන ඇසුරෙන් පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අපි පුරාවිද්‍යාවේ ඉතිහාසයේ ඇතර තියෙන සම්බන්ධතාවය තුලින් අපි පැහැදිලි කිරීමක් ලක් කරා. ඊට පස්සේ අපි පුරාවිද්‍යාවයි පුරාවිද්‍යාව වෙනත් විෂයන් වලින් එකතුවක් බව එහෙම නැත්නම් පුරාවිද්‍යාව හුදකලා විෂයක් නොවන බව අපි පැහැදිලි කිරීමක් ලක් කරා. ඉතින් මෙන්න මේ ආකාරයටම මේ විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ අපි පුරාවිද්‍යාව විශාල පරාසයක් තුළ විවිධ පැතිකඩයන් ඔස්සේ පුරාවිද්‍යාව හඳුනාගත්තා. ඉතින් මේක මෙතෙන්ටත් අදාළයි. මොකද 10:25 ප්‍රශ්න පත්‍රයගෙන අධ්‍යයනය කිරීමේදී බොහෝ විට අහලා තියෙන පුරාවිද්‍යාව යනු කුමක්ද හඳුන්වා පුරාවිද්‍යාඥයාගේ කාර්යභාරයන්
හඳුන්වන්නේ එහෙම නැත්නම් කාර්යභාරයන් දක්වන්න කියන දේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් එතකොට පුරාවිද්‍ය වෙනුකමත් ඇයි හඳුන්වනවටත් ලකුණු යම් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි කාර්යභාරයන්. එතකොට මේක බෙදිලා යන්නේ. ඉතින් එන්න පුරාවිද්‍ය වෙනුකමත් ඇයි දන්නේ නැතුව අපිට මේ 10 25 ට මම හිතන්නේ ප්‍රවේශ විය නොහැකි. ඒ හින්දා තමයි මම එතනදී සාකච්ඡා කරේ මේක 10 25 ටත් අදාළයි කියලා. ඉතින් ඒ හින්දා මම ආයෙ මුල ගන්නෙ නෑ පුරාවිද්‍ය වෙනුකමත්ද ඔබට මම යෝජනා කරනවා අපගේ මුල් වැඩසටහන් ටික බලන්න. අන්න ඒ තුල තියෙනවා අපි පුරාවිද්‍ය වෙනුකමත්දයි හඳුන්වලා තියෙනවා. ඉතින් අපි සරලව කතා කිරීමක් කරමු මේ පුරාවිද්‍ය වෙනුකමත්දයි. අපි කිව්වා මොකද පුරාවිද්‍යම්? පුරාවිද්‍යාව කියන්නේ අතීතයේ පිළිබඳ අධ්‍යයනය කරන ලද විෂය. ඒ වගේම තමයි අපි කිව්වා ඊට වඩා සවිස්තරාත්මකව මේක විග්‍රහ කරනවා. පැරණි මානවයා විසින් නිර්මාණය කරන ලද, පරිහරණය කරන ලද, වෙනස් කරන ලද දැනට ශේෂ වී පවතින ප්‍රධාන වශයෙන්ම භෞතික සාධකේ නම් නැත්නම් ද්‍රව්‍යාත්මක සාධක කාලානුරූපීව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම අපි කිව්වා පුරාවිද්‍යාවයි කියලා. ඉතින් එහෙනම් මේ පැරණි මානවයා පිළිබඳ තමයි අපි අධ්‍යයනය කරන්නේ. මේ පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ මේ මීට වඩා දීර්ඝව සාකච්ඡා කරා මේ පුරාවිද්‍යාවේ අනුකමක්ද. දැන් අපි ඊට පස්සේ තමයි පුරාවිද්‍යාවේ කාර්යභාරය. පුරාවිද්‍යාවේ කාර්යභාරය මොකද්ද? මොන වගේ දේවල්ද මේ පුරාවිද්‍යාඥයෝ කරෙන්න තියෙන්නේ කියන දේවල් ටික තමයි අපි මේකෙදී මේ කතා කරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මේක කරුණු විදියට පැහැදිලි කරනවා නම් පුරාවිද්‍යාවේ කාර්යභාරය ප්‍රධාන වශයෙන්ම අපි කියන දත්ත හඳුනා ගැනීම පළවෙනි කරුණ. එක කරුණ. කරුණු විදියට ඔබට ලියා ගන්නවා නම් ඊට පස්සේ දත්ත හඳුනාගත්තට පස්සේ දත්ත එක්ස් කිරීමත් පුරාවිද්‍යාවේ කාර්යභාරයක්. ඊට පස්සේ දත්ත විග්‍රහ කිරීම, දත්ත අර්ථ නිරූපණය කිරීම, ඊට පස්සේ දත්ත ආරක්ෂා කිරීම, ඊට පස්සේ මේ දත්ත වලින් ගන්නා ලද දේ එහෙම නැත්නම් දැනුම දැනුමත් කිරීම, සක්සෙසු සමාජයට දැනුමත් කිරීම. ඉතින් මෙන්න මේ වගේ කාර්යභාරයන් පුරාවිද්‍යාඥයාට එහෙම නැත්නම් පුරාවිද්‍යාවට පැවරෙනවා. ඉතින් නමතවතාවක් මම මතක් කිරීමක් කරන දත්ත හඳුනා ගැනීමට, දත් එක්ස් කිරීමට, දත් විග්‍රහ කිරීමට, දත් අර්ථ නිරූපණය කිරීමට, දත් ආරක්ෂා කිරීමට සහ දැනුමත් කිරීම කියන මේ මූලික කාරණා පුරාවිද්‍යාවේ ප්‍රධාන වශයෙන්ම කාර්යභාරයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ මේක ගැන සාකච්ඡා කරමු. මම හිතනවා මේක ලොකුවට හිතන දෙයක් නෑ. මොකද දැන් විශේෂයෙන්ම 2015 ඉන්න අය දැන් විභාගෙට ලැහැත් වෙලා ඉන්නේ. මේ අයට මේක තේරෙනවා. මේක පොඩි රහසක් තියෙනවා. ඔබට මෙහෙම කරේ ඊළඟට මම සාකච්ඡා කරගෙන යනකොට මේ රහස මට එළියට දාන්න බෑ පොදුවේ. නමුත් ඔබටත් ඒක තීරේවි මෙතන පොඩි සම්බන්ධතාවයක් තියෙනව නේද කියලා වෙලා. දැන් පුරාවිද්‍යාව කරගෙන යනකොට මේ පළවෙනි වසර අවසන් වෙනකොට අපි මෙන්න මේව නේද කරේ, මේව නේද කරේ. මේක නිකන් අමුතුවෙන් පුරාවිද්‍යාවේ කාර්යභාරයන් කියන දේ පැල් බැඳගෙන පාඩම් කරන්න ඕනේ නැති දෙයක් නේද? දැන් පුරාවිද්‍යාව වෙනකොට අපි දන්නවා. එතන කාර්යභාරයනොත් මෙන්න මේක. දැනට ඔබට තියෙනවා මේ දත්ත හඳුනා ගැනීම, දත්ත එක්ස් කිරීම කියන දේ චුට්ටක් 2017 වෙනවා. මොනවද දන්නේ මේක තියෙන්නේ කියන කුතුහලය ඇති. හැබැයි අපි මේ විෂයත් එක්ක ඉන්නකොට මේක තේරෙනවා මේකේ මේ මෙන්න මේ කාරණා ටික තමයි මේ සාකච්ඡා කරන්න කියලා. අපි දැන් කතා කරගෙන යන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙයි මම හිතන්නේ 2016 විද්‍යාර්ථයන් හට එහෙම. විශේෂයෙන්ම දත්ත හඳුනා ගැනීම. දත්ත හඳුනා ගැනීම පුරාවිද්‍යාඥයාගේ ප්‍රමුඛතම කාර්යභාරය. ඉතින් දත්ත හඳුනා ගැනීම සඳහා පුරාවිද්‍යාඥයා කරන ප්‍රධාන ක්‍රමවේදයක් මොකද? ගවේෂණය කිරීම. දත්ත හඳුනා ගැනීමට අපි කියනවා ගවේෂණයක් කියලා. ගවේෂණයක් කියන්නේ මොකද්ද? සහ ඔබ දැන් ගවේෂණය කියන පාඩම ඉගෙනගෙනත් ඇති. එතකොට මේ ගවේෂණයක් කියන්නේ මොකද්ද? දත්ත අපි කියන හඳුනා ගැනීම කියලා. දත්ත හඳුනා ගැනීම. එතකොට මේ ගවේෂණයේ අරමුණු තියෙනවා. හරි? ගවේෂණයේ අරමුණු. ඊට පස්සේ අපි දන්නවා ගවේෂණය සිදු කරන ක්‍රම තියෙනවා. මෙන්න මේවා ඉතාමත්ම කෙටියෙන් සහ සරලව මේ දත්ත හඳුනා ගැනීම කියන එක යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ගවේෂණයක් සිදු කරන ක්‍රම නේද? ශ්‍රේෂ්ඨ ගවේෂණයේ සහ ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණයේ කියලා ඉවරලා ගවේෂණ වර්ග කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණයක් කියන්නේ අදාළ පුරාවිද්‍යාඥයා ගවේෂණයට බඳුන් කරන ඒ භූමියට නොගොස් එයින් පිට සිදු කරනු ලබන ගවේෂණයක් කියනවා ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණයක් කියලා. ඉතින් මේවා අපිට කරන්න පුළුවන් ග්‍රාමී විමසුම් මේකකින් පුස්තකාලයකට ගිහිල්ලා ඉවරලා පරිශීලනය කරලා පොත්පත් පරිශීලනය කරලා අපිට ඒ ගවේෂණය සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ කෞතුකාගාරවලට ගිහිල්ලා ඉවරලා මේ ගවේෂණය සිදු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම කීපයක් අපිට කතා කරන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණය. ඉතින් ශ්‍රේෂ්ඨ ගවේෂණයේ තාය අපිට කතා කරන්න පුළුවන් ගුවන් ගවේෂණයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ මත ගවේෂණයක් සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ භූ අභ්‍යන්තර ගවේෂණයක් කරන්න පුළුවන්. ජලයේ ගවේෂණයක් සිදු කරන්න පුළුවන්. මේ හින්දා මේ ගවේෂණ ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් මේ තුලින් පුරාවිද්‍යාඥයෝ අතීත මානවයා පිළිබඳ තොරතුරු හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් මේක ඔබට තව නිදහස තියෙනවා. මොකද ගවේෂණය කියන පාඩම කරාට පස්සේ ඔබට මේක. ඉතින් තොරතුරු හඳුනා ගැනීම සඳහා පුරාවිද්‍යාඥයා ඔන්න එක
ඒක ක්‍රමවේදයකට ගවේෂණය සිද්ධ කරනවා. ඊට අමතරව එනම් දැන් අපි එක එක කාර්යභාරයක් ගන්නවා. ඒ තමයි දත්ත හඳුනා ගැනීම. ඊට පස්සේ අපි කතා කරා මේ දත්ත එක් රැස් කිරීම. එහෙනම් පුරාවිද්‍යාඥයෙකු ගවේෂණයෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන විට දත්ත තවදුරටත් හඳුනා ගැනීම සඳහා මේ කැණීමක් සිද්ධ කරනවා. දත්ත එක් රැස් කිරීමට සිදු කරන ප්‍රධාන ක්‍රමවේදයක් තමයි පුරාවිද්‍යාඥා ක්‍රමයක් තමයි දත්ත එක් රැස් කරගන්න ප්‍රධාන ක්‍රමයක් තමයි කැණීමක් සිද්ධ කිරීම. ඔබ ගවේෂණය කර පාඩම වගේම කැණීම පිළිබඳත් මම හිතනවා පාඩම් කරාට පස්සේ ඔබට ඒනුත් මනාපිටුවලක් ලැබෙනවා. ඔබ දන්නවා කැණීමක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කැණීම් ක්‍රම කීපයක් තියෙනවා. කැණීම් ක්‍රම භාවිතා කරන උපකරණ ඔබ දන්නවා. ඉතින් මෙන්න මේවා මේකට අදාළ කරගෙන ඔබ මම හිතනවා නෝට් එකක් සකසා ගත හැකියි. ඉතින් අපි අපේ පන්තිවල ඉන්න අයට මේවත් හුඟක් විස්තරාත්මක නෝට් දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒවා බලා ගන්න. විශේෂයෙන්ම අපි දන්නවා දැන් කැණීමක් ගත්තොත් අපි සිරස් දත්ත හොයාගෙන යද්දී සිරස් කැණීම් කරනවා. තිරස් දත්ත හොයාගෙන යනවනම් තිරස් කැණීම් කරනවා. ඉතින් විශේෂයෙන්ම කැණීම් ක්‍රම කීපයක් තියෙනවා. කොටු දැල් කැණීම් ක්‍රම, විවුර්ත කැණීම් ක්‍රම. ඉතින් මේවා මේ පුරාවිද්‍යාඥයා මේ ආකාරයට මේ දත්තවල ඒ සොයා ගන්නා දත්ත පදනම් වන ඒ කියන්නේ ඔහුගේ අරමුණ වෙන්නේ මොකද? ඓතිහාසික දත්ත හොයාගෙන යනවාද? එහෙම නැත්නම් එකම ස්ථානයක විවිධ අවදීන් පිළිබඳ තොරතුරු හොයන්න යනවාද? එහෙනම් ඒකට සුදුසු කැණීම් ක්‍රමය මොකද්ද? මෙන්න මේව පුරාවිද්‍යාඥයාගේ කාර්යභාරයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ දත්ත එක් රැස් කිරීමේදී. ඊට පස්සේ අපි මේ දැන් මුලින්ම අපි කතා කරා දත්ත හඳුනා ගන්නවා. ඊට පස්සේ දත්ත එක් රැස් කරනවා. ඊට පස්සේ මේ දත්ත ගත්තට පස්සේ ඒවා විග්‍රහ කිරීමකට ලක් කරනවා. ඉතින් මේවා මොනවද? ඓතිහාසික දත්තද? මේවා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේද? එහෙමත් නැත්නම් මූල ඓතිහාසික යුගයේද? ඈ මේවා මොන මොන යුගයන් වලටද අයිති වෙන්නේ? නෑ මෙන්න මේවා එහෙම නැත්නම් මේවා මොකකටද සම්බන්ධ වෙන්නේ? මේවා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතාවයක් තිබ්බද ලංකාවත් එක්ක? ඒ වගේ මොන ඒවා විග්‍රහ කිරීමේ ලබාගත් දත්ත ටික විග්‍රහයකට බඳුන් කිරීමක් කරනවා ඊළඟ අවස්ථාවේදී. ඒක පුරාවිද්‍යාඥයෙකුට දත්ත විග්‍රහ කිරීම කියන්නේ පුරාවිද්‍යාඥයෙකුට ප්‍රමුඛතම කාර්යභාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තමයි වඩා වැදගත්ම දේ තමයි මේ දත්ත අර්ථ නිරූපණය කිරීම. දැන් අපි දන්නවා දත්ත අර්ථ නිරූපණය කිරීමට ඒ ක්‍රමවේදයක් විදියට අපි මේවා කරනවා. විශේෂම කාල නිර්ණයක් දෙන්න ඕනේ. ඉතින් කාල නිර්ණයක් දෙද්දි ඒ කියන්නේ පුරාවිද්‍යාවේ පදනම වන්නේ කාලය. කාල නිර්ණයක් දෙන්න බැයි නම් පුරාවස්තුවක් වෙන්නේත් නැහැ. ඉතින් ඒ හින්දා දැන් අර අපි දත්ත හොයාගත්ත කැණීම් කරලා දත්ත එක් රැස් කරපු විග්‍රහ කරපු ඊළඟට පුරාවිද්‍යාඥයෙකුට වරිනවා මේ හොයාගත්ත දත්ත අර්ථ මේ කාල නිර්ණයක් කිරීම. අර්ථ නිරූපණය දීම. ඉතින් විශේෂයෙන්ම කාල නීතියක් අර්ථ නිරූපණය දෙමින්දී ක්‍රමවේදය පුරාවිද්‍යාඥයෝ බලපෑ ක්‍රියාවට නගනවා කාල නීතිය කිරීම. ඉතින් කාල නීතිය දීමේදීත් ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යාඥයෝ ක්‍රමවේදයන් කීපයක් භාවිතා කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම සාම්ප්‍රදායික කාල නීතිය ක්‍රම. ඒ වගේම තමයි නවීන කාල නීතිය ක්‍රම යටතේ පුරාවස්තුවකට අපි කාල නීතිය දෙනවා. එහෙම නැත්නම් දින නියම කරනවා. ඉතින් සාම්ප්‍රදායික කාල නීතිය කියන්නේ මොනවද කියලා ඊටම කෙටියෙන් කියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා නවීන කාලනීන්න ආය කොටස් දෙකයි. සාපේක්ෂ කාලනීන්න සහ නිරපේක්ෂ කාලනීන්න. ඒතර සාපේක්ෂ කාලනීන්නයන් කියන්නේ මොනවද සහ නිරපේක්ෂ කාලනීන්නයන් කියන්නේ මොනවද කියන දේවල් ටික ඊටාමත්ම කෙටියෙන් ලියන්න පුළුවන්. ඉතින් C14 කාලනීන්න එහෙම අපි දන්නවා මේ නිරපේක්ෂ කාලනීන්නයන් අතර දැනට ලෝකයේ තියෙන හොඳම කාලනීන්න ක්‍රමයක්. ඉතින් TL කාලනීන්න මෙන්න මේ වගේ දේවල් ටික අපි කතා කිරීමේකට කතා කරනවා මේ කාලනීන්නයන් ගැන. ඊට පස්සේ තවත් වැදගත්ම දෙයක් තමයි මේ දැන් මේසේ කාල නිර්ණය කරලා මේ ඔක්කොම දැන් දත්ත හොයාගත්ත මේ පුරාවස්තු එහෙම නැත්නම් දත්තයන් ආරක්ෂා කිරීම පුරාවිද්‍යාඥයෙකුට ලැබෙන ප්‍රමුඛතම කාර්යභාරයක්. ඉතින් මේක තමයි මම හිතන්නේ පුරාවිද්‍යාඥයෝ මුහුණ පාන ප්‍රධාන අභියෝගය. දත් මේ විශේෂයෙන්ම සොයා ගන්න ලද දත්ත ආරක්ෂා කිරීම එහෙම නැත්නම් පුරාවස්තු ආරක්ෂා කිරීම. ඉතින් මේ ආරක්ෂා කිරීම ගැන කතා කිරීමේදී මම හිතනවා ඔබට පාඩමක් තියෙනවා. මොකද? සංරක්ෂණය. දත්ත ආරක්ෂා කිරීම සංරක්ෂණය කරන්නේ. ඉතින් දත්ත ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යාඥයෙකු කරන ප්‍රධාන ක්‍රමවේදයක් තමයි සංරක්ෂණය කිරීම අදාළ පුරාවස්තුව එහෙම නැත්නම් තත්ත්වය. ඉතින් විනාශයකට පත් වෙලා තියෙනවා නම් ඒ පුරාවස්තුව සංරක්ෂණය කිරීමෙන් ඒ පුරාවස්තුව ආරක්ෂා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියන්නේ ඒ දත්ත එහෙම නැත්නම් ඒ පුරාවස්තුව චිත්‍ර සංරක්ෂණය කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ගඩොල් ස්මාරකයක් නම් ගඩොල් ස්මාරකයේ සංරක්ෂණය කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ අපිට ගියොත් ගල් ස්මාරකයක් නම් ඒ ගල් ස්මාරක සංරක්ෂණ ක්‍රමවේදයන් තියෙනවා. ඈ ඉතින් මෙන්න මේවා පිළිබඳ සාකච්ඡා කිරීම ඔබ මේකට උත්තරයක් විදිහට ලිවීම ඒ දත්ත ආරක්ෂා කිරීම යටතේ
අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් දත්ත ආරක්ෂා කිරීමේ කාර්යයේදී විශේෂම පුරා විද්‍යාඥාමේ සංරක්ෂණයේ කියන දේවල් ගැන කතා කිරීමක් ලක් කරනවා. ඊට වැඩිය මේ දත්ත ආරක්ෂා කිරීම ගැන කතා කිරීමේදී විවිධ අනපනත් වලිනුත් කරන්නේ දත්තයන් ආරක්ෂා කිරීම වෙනඳා පුරාවස්තු ආරක්ෂා කිරීම කියන දේ තමයි. ඉතින් පුරා විද්‍යාඥයෙකුට තවත් කාර්යභාරය තමයි දත්ත ආරක්ෂා කිරීමට විශේෂම මුරකරුවෝ යෙදවීම මේ වගේ දේවල් කිරීම. ඊට පස්සේ දේශගුණික කාලගුණික විපර්යාසයන් වලින් නියතර පුරාවස්තු ආරක්ෂා කිරීමත් මේ තුලින් අපි සාකච්ඡා කිරීමක් කරනවා. ඉතින් මෙසේ දැන් මේ 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 කාර්යභාරයන් ගණනාවක් සිදු කරලා ඉවලා ඊළඟට පුරා විද්‍යාඥයා පිනවෙන්නේ මොකද? දැන් ඔහු ඉස්සරෝම දත්තයක් හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ දත් අය හඳුනාගත්ත දත්තයන් තවත් කරුණු ඒ දත්තයන් එක් රැස් කර ගන්නවා. ඊට පස්සේ ඒ දත්තයන් විග්‍රහ කරනවා. ඊට පස්සේ දත්තයන් අර්ථ නිරූපණය කරනවා. ඊට පස්සේ ඒ දත්ත විග්‍රහ කිරීමක් කරනවා, අර්ථ නිරූපණයක් කරනවා. ඊට පස්සේ ඒ දත්තයන් ආරක්ෂා කිරීමක් කරනවා. ඊට පස්සේ අවසානයේදී මේ ලබා ගන්නා මේ පුරා විද්‍යාඥයන් ලබා ගන්නා ලද දැනුම මොකද සිසු සමාජයටම දායාද කරනවා. දැනුවත් කිරීම සිදු කරනවා. ඉතින් මේ දැනුවත් කිරීම සිදු කරන ක්‍රමයක් තමයි කෞතුකාගාර ගත කිරීම. නේද? එක්තරා විදිහකට ආරක්ෂා කිරීමකුත් ඒ තුල තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කෞතුකාගාරයට ගියාට පස්සේ අපි ඔබ පාසල් කාලයේදී එහෙමත් යන්න ඇති. ඊට පස්සේ ඔබ පුරා විද්‍යා විෂය හදාරනකොට ඔබට කෞතුකාගාරයට කොළඹ ජාතික කෞතුකාගාරයට එහෙම ගියොත් මේ පුරාවස්තුන් දත්තයන් අලුතෙන් කරන ලද ගවේෂණ කැණීම් වලින් ලද දත්තයන් ගණනාවක් දකින්න හම්බ වෙනවා. ඒව තුලින් කරුණු අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන සාකච්ඡා කිරීම තමයි අපි කතා කරන්නේ පුරා විද්‍යාවේ කාර්යභාරයන් පිළිහෙට. ඉතින් දැන් මීටත් අමතරව පුරා විද්‍යාඥයන්ගෙන් තවත් කාර්යභාරයන් කීපයක් තියෙනවා. මොනවද? විශේෂයෙන්ම පුරා විද්‍යාවේ තියෙන මූලික ආචාර ධර්මයන් තියෙනවා. ඉතින් මේ ආචාර ධර්මයන් ඒවට ගරු කිරීම, අනපනත් වලට ගරු කිරීම පුරා විද්‍යාඥයාගේ ප්‍රමුඛතම කාර්යභාරයක් විදිහට සැලකෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට ගියාට පස්සේ මේ පුරා විද්‍යාඥයන්ට තවත් කාර්යභාරයන් ටිකක් තියෙනවා. ඒ තමයි වාර්තා සම්පාදනය කිරීම, විවිධ ඡායාරූපගත කිරීම සිදු කරන්න පුළුවන්. පුරා විද්‍යාඥයන්ට මේ කාර්යභාරයක් තමයි ඡායාරූපගත කිරීම, වාර්තා සම්පාදනය කිරීම. මෙන්න මේ වගේ දේවල් අපි කතා කරනවා මේ පුරා විද්‍යාඥයන්ගේ ප්‍රධානයි මරණ පුරා විද්‍යාවේ ප්‍රධාන කාර්යභාරයන් විදිහට. ඉතින් දැනුමත් කිරීම ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම අපි දන්නවා විවිධ පුරා විද්‍යාඥයන් වෙන්න පුළුවන්, පුරා විද්‍යාවට සම්බන්ධ අය විසින්, ආයතන විසින් යම් දැනුමත් කිරීම වැඩසටහන් ගණනාවක් සිද්ධ කළ තියෙනවා. අපි දන්නවා ගුවන්විදුලියේ යම් වාර්තා වැඩසටහන් යනවා, පුවත්පත් වල යනවා, රූපවාහිනිය යනවා, ඊට අමතරව වාර සංගර නිකුත් කිරීම කරනවා, කෘති සම්පාදනය කරනවා. දැන් අපිට මේ මාළඟ තියෙන මේ පුරාතන කියන මේ කෘතිය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සම්පාදනය කරනවා. ඊට අමතරව මෙන්න මේක අපිට කතා කරන්න පුළුවන් මේ දායාද කියන එක කෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රචනා කරනවා. ඉතින් විවිධ කෘති සම්පාදනය කරනවා මේ පුරාවිද්‍යා ආයතන මධ්‍යම සංස්කෘතික අරමුදල. ඒ වගේම තමයි විශේෂයෙන්ම YouTube channel තියෙනවා. අපි දන්නවා පුරාවිද්‍යා archaeology.lk කියන වගේ channel තියෙනවා. ඉතින් මේව තුලිනුත් කරන්නේ මේ අදාළ දැනුම දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ වගේ දේවල් පුරාවිද්‍යාඥයෙකු කාර්යභාරයක් එහෙම නැත්නම් පුරාවිද්‍යාවේ කාර්යභාරයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි මේ පුරා විද්‍යාවේ කාර්යභාරයන් ගැන ඉතාම සරලව තමයි පැහැදිලි කිරීමක් කරේ. දැන් ඔබට මම හිතනවා අර ඉංගිය හම්බුණා කියලා ඉවරලා. මම හිතන්නේ 2017 අයිට මේක අපේ විද්‍යාර්ථයන්ට නම් මගේ විද්‍යාර්ථයන්ට මම මේක පුරා විද්‍යාව අවුරුදු දවසේම කිව්වා. ඉතින් අනිත් අයටත් තේරෙනවා ඇති තව ටික කාලයක් යනකොට මේ මේ මේක ඇත්තටම අමාරු පාඩමක් නෙවෙයි. මේකෙන් කොටහක් නිකන්න දෙන්නේ. මේකෙන් කොටහක් නිකන්න දෙන්නේ. ඉතින් එහෙනම් මේක ඉතාමත්ම ලේසි සහ නිරන්තරයෙන් අහලා තියෙනවා. මම හිතනවා ඔබට මේකට ඉතාමත්ම සාර්ථකම උත්තරයක් ලියන්න පුළුවන්. ඔබ ලියන ආසම උත්තරෙත් මේක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැබැයි අනිවාර්යෙන් සෑම අයතෝ මං කියන්නේ දරුවනේ මේ පුරා විද්‍යාව යනු කුමක්දයි නම් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතුයි. මේ කොච්චර ලේසි වුණත් වැඩක් නෑ පුරා විද්‍යාව යනු කුමක්දයි නිරන්තරයෙන්ම අහලා තියෙන හින්දා. ඉතින් ඒ ගැනත් වැඩි සැලකිල්ලක් දක්වමින් අපිගේ මීට කලින් සාකච්ඡා කරපු වීඩියෝ වැඩසටහන් ගැන නරඹන්න මං පළමු වැඩසටහනේ දුන්න ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම තියෙනවා. මං කිව්වා ඔබට මේ පාඩම් මේ මුල් පාඩම් අපි මේ සාකච්ඡා කරන වීඩියෝ ක්ලිප් පහක් හයක් විතර ගියාට පස්සේ එහෙම නැත්නම් මේ පළවෙනි පාඩම ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම 2008 ඉඳන් මේ වෙනකොට
ප්‍රශ්න වලට එක ප්‍රශ්නයකට හරි උත්තරයක් ලියන්න පුළුවන් කියලා. මම හිතනවා මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉවරලා ඔබ 2007 ඉඳන් ප්‍රශ්න පත්‍රය ගන්න. ඔබට තේරෙවි ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා කියලා ඉවරලා. ඒ හින්දා මේක මම හිතා මම කියන්නේ කිසිම විදිහකින් මේ මේ පොඩි විනාඩි 15 20 වීඩියෝ ක්ලිප් එක බලලා ඉවරලා ඔබට නෝට් එකක් සකසා ගත හැකියි කියලා. සහ මේ ප්‍රශ්නයට සහ ඉතාම සාර්ථක උත්තරයක් ලිවීමට නම් හැකියාව තියෙන්නේ අනිවාර්යයෙන්ම නෝට් එක පරිශීලනය කරන්න ඕනේ. නෝට් එකත් එක්ක පරිශීලනය කරන ගමන් මේ වීඩියෝ ක්ලිප් එක නැරඹීමෙන් මම හිතනවා ඔබට විශිෂ්ට ප්‍රතිඵලයක් අත්පත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මීළඟට අපි සාකච්ඡා කිරීමකට බඳුන් කරනවා මීළඟ වීඩියෝ ක්ලිප් එකේදී. විශේෂයෙන්ම මේ 10යි 15යි 10යි 25යි ප්‍රශ්න පත්‍ර දෙකම ඉලක්ක කරලා ඉවරලා මෙතෙක් සාකච්ඡා කරපු මාතෘකා වලින් ඔබට ප්‍රශ්නපත් මේ ප්‍රශ්නයක් දෙකක් කියන්න පුළුවන් ද කියන දේ. නමුත් ඊට කලින් එක වීඩියෝ ක්ලිප් එකක් එළියට එන්න ඕනි. ඒ කියන්නේ පුරාවිද්‍යාවේ මූලාශ්‍රයන් කියන දේ. මේකත් අපි සාකච්ඡා කරලා පස්සේ අපි අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරනවා. මොකද මම දුන්න පොරොන්දුව. ඒ හින්දා ඔබ නිරන්තරයෙන් මේ වීඩියෝ නරඹන්න කියන ඉල්ලීම ඉල්ලන ගම අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී හම්බෙමු. සුබ දවසක්.